හැම දිනාටම තිරුවන් සරණයි අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 22 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4ට ආරම්භ වෙන මහා සතිපට්ඨාන සූත්‍රයත් ඒ වගේම අට කතාවත් ඇසුරින් කරන තවත් දේශනාවකටයි අපිට වාග්ය ලැබිය තින්න එකතු වෙන්න අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා අවසරයි පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර කර මේ ධම් සභාවට පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත ධර්ම දේශනය අපට කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලුම දෙනාට नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स संतं वा अज्जत्तं उपेक्खा संबोज्जंगं अति मे आज्जत्तं उपेक्खा संबोज्जंगोति पजानाति असंतं वा अज्जत्तं उपेक्खा संबोज्जंगं नत्ति मे आज्जत्तं उपेक्खा संबोज्जंगोति पजानाति यथा च अनुपन्नस्स उपेक्खा संबोज्जंगस्स उपादो होति तंच पजानाति यथा च उपन्नस्स उपेक्खा संबोज्जंगस्स भावना पारिपूरी होति तंच पजानाति इति श्रद्धावंत वासनावंत पिंगुतुनि तुन लोकाग्रवो भाग्यवत अरिहत दस बलधारी सर्वज्ञ राजोत्तमयन वहन्से विसिन महा सतिपट्ठान सूत्र देशनावेदी धम्मानुपस्सना सतिपट्ठानेट अदालव देशनाकुट वदाल धर्म कारणावन अतर बोज्जंग पब्बयहि अवसान मातृका पाठयै उपेक्खा संबोज्जंग देशना मातृकावै धर्मानुशासनाव सदहा मातृका करगत्ति एहमनम बुद्धरजान वहन्से अपट मे उपेक्खा कियन वचनय तुलिं वटिना अर्थयक गेंबुरु अदहसक इदिरिपत् कर देनु अपि दन्नवा उपेक्खा किला कियन्ने मध्यस्थ भव यम किसी करुणक इदिरियेहि කෙනෙකුට උපේක්ෂා සහගතව හිත පවත්වා ගන්න පුළුවන් නම් මධ්‍යස්ත වෙන්න පුළුවන් නම් එතන ඇලීමක් ගැටීමක් වැනි ක්ලේශ උත්පාදනයක් සිද්ධවන්නේ නැහැ. දැන් මෙතන උපේක්ෂා කියනකොට වේදනාව වශයෙන් උපදින ගුණයක් නෙමෙයි මේ උපේක්ෂා සම්බොජ්ජංගය කියලා කියන්නේ. තමන්ට ලැබෙන අරමුණ සෝමනස්ස වෙන්න පුළුවන් තමන්ට ලැබෙන අරමුණ උපේක්ෂා වෙන්න පුළුවන් වේදනාව වශයෙන් හැබැයි ලැබෙන හැම අරමුණකදීම හිත මධ්‍යස්ත කර ගැනීම තමයි මෙතන උගන්වන්නේ ඒ අරමුණ තුල හිත ක්‍රමානුකූලව පවත්වා ගැනීම දැන් උදාහරණයක් අපි ගන්නවා නම් අපි ඉගෙනගෙන තියෙනවා යම්කිසි කෙනෙකුට චිත්ත සමාධියක් ඇති වෙනකොට ඒ සමාධිය තුල අජ්ජුපෙක්කන ගුණය මනාසේ මධ්‍යස්ත පවත්වා ගැනීම ගුණය වැදගත් වෙනවා ඒ භවනා කමතහන දියුණු කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගන්නවා නම් ඔය ආනාපාන සති වැනි භවනා කර්මස්ථානයන් විග්‍රහ කරනකොට අපි අරමුණෙහි ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලෙහි සිත පවත්වා ගන්නවා. ඒ ආස්වාස සිහිය ප්‍රස්වාස සිහිය හොඳට පවත්වා ගන්නවා. ඒ ආස්වාස ප්‍රස්වාස සිහියේ හිත පවත්වා ගැනීමෙන් හුස්ම රැල්ල සංසිඳිලා
තමන්ට නිරාමිස ප්‍රීතිය පස්සද්ධිය සැපය ඇති වෙනවා ඒ සැපයත් එක්ක අර පටිභාග නිමිත්ත පහළ වීම චිත්තං විවට්ටේති ඒ කියන්නේ හුස්ම රැල්ලයි ඒ ලැබෙන පටිභාග නිමිත්තයි දෙක එකට එකතු වෙනවා එකතු වීමේදී වෙන්නේ හුස්ම රැල්ලෙන් සිත වෙන් වෙලා පටිභාග නිමිත්තට කිඳා බහිනවා ඒ පටිභාග නිමිත්තට කිඳා බහිනකොට අන්න අපි අරමුණ හුස්ම රැල්ලෙන් අරමුණ ගැලවිලා පටිභාග නිමිත්තට ගමන් කරා අන්නේ වෙලාවේදී උපේක්ඛා සන්තහාති එහෙනම් ඒ පටිභාග නිමිත්තට ගියා නම් අපි කලබල වෙන්න එපා අපට ඕමනාවෙන් කිසියම් දෙයක් කරන්න බෑ අපට තියෙන්නේ මධ්‍යස්තව ඒ අරමුණෙහි හිත පවත්වා ගැනීමයි උපේක්ෂාවෙන් අරමුණ දිහා බලා සිටීමයි ඒකේ අදහස ඒ පටිභාග නිමිත්ත උපදින්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරී කුසල් සිතකින් වෙන්න පුළුවන් ඒ කුසල් සිත තුළ උපදිනව සෝමනස්ස සහගත සිතක් නිසා ඒ සිතිවිලි චෛතසික ධර්ම සෝබන චෛතසික ඒ වගේම අඤ්ඤ සමාන චෛතසික උපදිනව එතකොට මේ සියලුම චෛතසික එකතු කරගත්තාම සාමාන්‍යයෙන් ඒ පටිභාග නිමිත්තත් එක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවකින් චෛතසික තුන හැර ඉතිරි චෛතසික 35ම උපදිනවා. ඒ කියන්නේ එතකොට පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රි මානසිකාරක සම්පචිත සාධාරණ හතක් විතක්ක විචාර අදිමොක්ක විරියපීටි ඡන්ද කියන ප්‍රකීර්ණ චෛතසික හයක්. ඊළඟ සද්ධා හිරි ඔත්තප්පාදී සෝබන චෛතසික ටික සහ ප්‍රඥා චෛතසිකයි. ඉතින් කරුණා මුදිතා චෛතසික දෙක ගත්තාම මේක කරුණා අරමුණක් හෝ මුදිතා අරමුණක් නොවන නිසා අපි ඒ කරුණා මුදිතා දෙකත් අපි බැහැර කරා. එතකොට 33ක් තමයි උපදින්නේ. එතකොට මේ උපදින චෛතසික 33 ඕනොවුන්ට උස් පහත් වෙන්න නොදී ඒක සම මට්ටමින් පවත්වා ගන්න ගුණය තමයි తත්‍ර මජ්ජත්තතා ගුණය. එතකොට ওই චෛතසික 33 තිබෙනවා తత్ర మధ్యత్తతా කියන చైతసికය. అన్నే చైతసికే තමයි పాలనే කරගන්නව හැමෝම එක විදිහට තියාගන්න. දැන් එක చైతసికයක් කො ඉහළ පහළ යන්න පටන් ගත්තොත් වෙන්නේ අරමුණ වෙනස් වෙනවා. හිත වෙනස් වෙන පටන් ගන්නවා. ඒ නිසා ඒ පටිභාග නිමිත්තක් ලැබෙනකොට ඒ පටිභාග නිමිත්තේහි හිත මධ්‍යස්තව පවත්වාගෙන යෑමේ ගුණය තමයි අර උපේක්ඛා සංතහාති කියලා කියන්නේ. එහෙමනම් ඒ ලැබෙන ගුණය තමයි අපි උපේක්ඛා කියලා මේ උබොජ්ජංග දේශනාවලදී ආදී බොහෝ කරුණවලදී මතු කරගන්නේ. එතකොට එහෙමනම් ඒ උපේක්ඛාව කියන මේ ඉතර උපේක්ෂා වේදනාවක් නෙමෙයි අරමුණෙහි මධ්‍යස්තව පවත්වා ගැනීම විශේෂ ගුණයක් තියෙන తత్ర මජ්ජත්තතා චෛතසිකේ තමයි උපේක්ඛා කියලා අපි මේ බොජ්ජංග දේශන ඇතුළු වේදනාවෙන් තොරව කතා කරන ගුණධර්මයන් එක කතා කරන්නේ. ඊළඟට පින්වතුනි මේ කියන උපේක්ඛා ගුණය අපට පැහැදිලි කර දෙනවා ඔය බොජ්ජංග විභංගයේදීන් පැහැදිලි කරන්නේ සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති. අන්න බලන්න. ඊතාමත්ම හොඳින් සංසුන්ව සමාධිගත වුණා වූ යම් ඒ සිතක් තියෙනවා නම් ඒ සමාහිත සිත මනාව උපේක්ෂා කිරීම තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ කියන්නේ එතකොට අපිට යම් කිසි සමාධියක් ලැබෙනවා නම් ඒ පරිකරම සමාධියක් වෙන්න පුළුවන්. උපචාර වශයෙන් ලැබෙන සමාධියක් වෙන්න පුළුවන්. අර්පණා වශයෙන් උපදින සමාධියක් වෙන්න පුළුවන්. ඒ උපදින සමාධිය තුළ හිත මධ්‍යස්තව මනාව මධ්‍යස්තව පිහිටුවා ගැනීම තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. එහෙමනම් මේ උපේක්ඛා සම්බොජ්ජංගය අපට කරුණ වශයෙන් තවදුරටත් විස්තර කරගන්නව නම් පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියලා ලෞකික සමාධි වශයෙන් අපට කතා කරන්න පුළුවන්. එහෙනම් මේ ලෞකික සමාධියත් එක්ක උපදින යම් මේ උපේක්ෂාවක් තියෙනවා නම් ඒකේ නිවැරදි උපේක්ඛා සම්බොජ්ජංගය නොවුනත් උපේක්ඛා සම්බොජ්ජංගයට උපනිශ්‍රේ වෙන උපේක්ෂා ගුණයක් වෙනවා.
ඊළඟ විදර්ශනා භාවනාවේදී ඇතිවන කණික සමාධිය විදර්ශනා සමාධිය තුළදී ඇතිවන මේ උපේක්ඛා ගුණය ලෞකික උපේක්ඛා සම්බොජ්ජංගයක් වෙනවා මොකද ඒක නිවනට උපනිශ්‍රේ වෙන නිසා එහෙමනම් මේ ලෝකෝත්තර මාර්ග අවස්ථාවන්හිදී උපදින්නා වූ යම් ඒ తత్ర మజ్జత దగుణයක් වෙනවනම් අන්න ඒක තමයි ලෝකෝත්තර වශයෙන් කතා කරන උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. නං ලෝකෝත්තර ධ්‍යාන අවස්ථාවේදී. එතකොට මේ උපේක්ෂා කියන ගුණය අපි බොජ්ජංග ධර්මයක් විදිහට අපි කතා කරනවා නම් අපි කොහොමද මේක කරුණක් වශයෙන් තේරුම් ගන්න කියනකොට දේශනාවේ සඳහන් වෙනවා తත්ත කතමෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ එහි උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ කුමක්ද කියලා කියනවනම් යා උපේක්ඛා උපෙක්ඛනා අජ්ජුපෙක්ඛනා මජ්ජත්තතා චිත්තස්ස උපේක්ඛා සම්බොජ්ජංගෝ අයං වොච්චති උපේක්ඛා සම්බොජ්ජංගෝ කියලා දේශනාවෙහි උගන්වනවා යා උපේක්ඛා යම් ඒ උපේක්ෂාවක් වේද උපෙක්ඛනා උපේක්ෂා කිරීමක් වේද අජ්ජුපෙක්ඛනා මනාව මධ්‍යස්ථ වීමක් වේද මජ්ජත්තතා චිත්තස්ස සිතෙහි මධ්‍යස්ථ බවක් වේද එය තමයි උපේක්ඛා සම්බොජ්ජං උපේක්ඛා සම්බොජ්ජංගයක් වේද අයං වොච්චති උපේක්ඛා සම්බොජ්ජංගෝ එය තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ එහෙමනම් බලන්න මේ උපේක්ඛාව කියන එක වේදනාවක් නෙමෙයි මෙතන කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ උපේක්ඛා වේදනාව විස්තර කර තැනදී පැහැදිලි කරන නේව සාතං නාසාතං ඒ කියන්නේ සැපකුත් නැ දුකකුත් නැ අදුක්කම සුඛ නම් වූ ඒ වේදනාව තමයි පැහැදිලි කරන්නේ උපේක්ඛා වේදනාව කියන්නේ දැන් එහෙමනම් බලන්න උපේක්ඛා සම්බොජ්ජංගය කියන වචනේ අර්ථ විග්‍රහ කර දුන්නේ යම් මේ උපේක්ෂාවක් විද මධ්‍යස්ථ බවක් වේද ඒ මධ්‍යස්ථ කිරීමක් වේද මනා මධ්‍යස්ථ බවක් වේද සිතේ මධ්‍යස්ථ බවක් වේද උපේක්ඛා සම්බොජ්ජංගයක් වේද ඒ තමයි උපේක්ඛා සම්බොජ්ජංගය එහෙමනම් මේ කියන්නේ කුසල ධර්මයන් තුල කුසල් සිත තුල උපදින తත්‍ර මජ්ජත්තතා ගුණය තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කතා කරන්නේ එහෙමනම් අපිට පැහැදිලි වෙනවා මේ උපේක්ඛා සම්බොජ්ජංගය තවදුරටත් අපි ගැඹුරට හිතනවා නම් මේක සමත භාවනාවේදී ලැබෙන අත්දැකීමත් විදර්ශනා සමාධි උපනිශ්‍රේ වෙනවා විදර්ශනා සමාධියේදී ලැබෙන ලෞකික උපේක්ඛා සම්බොජ්ජංග අත්දැකීම ලෝකෝත්තර උපේක්ෂාවට බලවස්සේ උපනිශ්‍රේ වෙනවා එහෙමනම් අපි බලමු විදර්ශනා භූමියේදී කොහොමද මේ උපේක්ඛා සම්බොජ්ජංගය අපට කතා කරන්න කියලා ඒ වගේම බොජ්ජංග විභංගයේදී බංග ප්‍රකරණ දේශනාවේදීම කතා කරනවා තත්ත කතමෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ උපේක්ඛා සම්බොජ්ජංගේ කුමක්ද කියනවා නම් අත්ති අජ්ජත්තං ධම්මේසු උපේක්ඛා අන්න බලන්න ආධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි ස්කන්ධ වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන් ධාතු වෙන්න පුළුවන් පටිච්ච සමුප්පාද වශයෙන් වෙන්න පුළුවන් තම තම නුවණින් දකින නුවණින් වටහා ගන්න නුවණින් අවබෝධ කරගන්න යම් මේ ආධ්‍යාත්මික ධර්ම වෙනවා නම් ඒ ආධ්‍යාත්මික පරමාර්ථ ධර්මයන් කෙරෙහි පිහිටුවා ගත්ත උපේක්ෂාවක් තියෙනවා ඒක තමයි කියන්නේ අත්ති අජ්ජත්තං ධම්මේසු උපේක්ඛා කියලා ඊළඟ අත්ති බහිද්ධා ධම්මේසු උපේක්ඛා ඒ බාහිර ධර්මයන් කෙරෙහි පිහිටුවා ගත්ත උපේක්ෂාවක් තියෙනවා ඉතින් බාහිර ධර්ම කියලා කියන්නේ එතකොට බාහිර වශයෙන් අපි දන්නවා ඒ යම් මේ භෞතික වශයෙන් හෝ හටගත් යම් තා ලෝකේ දේවල් තියෙන ජීවි අජීවි වශයෙන් මේ හැම දෙයක්ම අපි නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න වශයෙන් අපි මේ දේවල් දකිනවා නම් මේ දේවල් වටහා ගන්නවා නම් අන බාහිර ධර්මයන් කෙරෙහි හිත මධ්‍යස්ත කර ගැනීම තමයි බහිද්ධා ධම්මේසු උපේක්ඛා කියලා කියන්නේ. එහෙමනම් මෙතන මේ කියන්නේ සමත වශයෙන් ඇති කරගන්න උපේක්ෂා ගුණයක් නෙමේ. විදර්ශනා භාවනාවේදී නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් සංඛාර උපේක්ඛා ඥානයේ දක්වා අනුලෝම ඥාන දක්වා ගෝත්‍ර භූ ඥාන දක්වා යම් තාක් දුරට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි ආධ්‍යාත්මික
උපේක්ෂාවක් වේද බාහිර උපේක්ෂාවක් වේද ඒක තමයි උපේක්ඛා කියලා කියන්නේ ඊළඟට පැහැදිලි කරනවා යදපි අජ්ජත්තං ධම්මේසු උපේක්ඛා තදපි උපේක්ඛා සම්බොජ්ජංගෝ අභිඤ්ඤා සම්බෝධය නිබ්බාන සංවත්තති අන්න බලන්න යම් වෙලාවකදී මේ ආධ්‍යාත්මික පරමාර්ථ ධර්මයන් කෙරේ සංස්කාර ධර්මයන් කෙරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා භාවනාව තුළින් ඇති කරගත් අවබෝධය කෙරෙහි යම් උපේක්ෂාවක් වෙනවා නම් ඒ උපේක්ෂාව උපේක්ඛා සම්බොජ්ජංගයක් වෙනවා කුමක් නිසාද කියනවා නම් අභිඤ්ඤාය සම්බෝධය නිබ්බාන සංවත්තති ඒ කියන උපේක්ඛා සම්බොජ්ජංගය අවබෝධය අභිඤ්ඤාව පිණිස සම්බෝධයේ පිණිස නිර්වාණයේ පිණිස හේතු වෙනවා එතකොට දැන් අභිඤ්ඤාය කියලා කියන්නේ මොකද්ද අවබෝධයේ පිණිස අභිඤ්ඤා කියනකොට අපි දන්නවා තීරණ පරිඤ්ඤා පළවෙනි ඥාත පරිඤ්ඤා තීරණ පරිඤ්ඤා කියලා අවස්ථා දෙකක් තිබෙනවානේ මුලින්ම ඥාත පරිඤ්ඤා කියලා කියන්නේ සුතමේ ඥානයේ වශයෙන් අපි අවබෝධ කරගන්නා වූ ඒ පරමාර්ථ ධර්මයන්ගේ අවබෝධය ඥානය ඒ ඥාත පරිඤ්ඤා ඉතින් තීරණ පරිඤ්ඤා කියලා කියන්නේ සුතමේ වශයෙන් ගත්ත දේ භවනා වශයෙන් අපි යෙදෙනකොට ප්‍රායෝගිකව යෙදෙනකොට අපි තීරණය කරනවා ගැඹුරින් මෙව නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආදි වෙන් කරමින් අවබෝධ කරගන්නවා එතකොට දැන් බලන්න අර සුතමේ වශයෙන් ඇති කරගත්ත ගුණයට වඩා ප්‍රායෝගිකව යෙදීමෙන් ඇති කරගන්න අවබෝධය අන්න තීරණ පරිඥා. එහෙමනම් විදර්ශනා භූමියේදී අපට විදර්ශනා ඥානයන් සමග උපදින්නේ මේ තීරණ පරිඥාව. එතකොට තීරණ පරිඥාවත් එක්ක ඒ ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි අපි ආධ්‍යාත්මික සංස්කාර ධර්මයන් කෙරෙහි හිත හොඳට මධ්‍යස්ත කරගෙන ඇති කරගන්නවා ඒ උපේක්ඛා ගුණය, උපේක්ඛා සම්බොජ්ජංග ගුණය. ඒ ගුණය ඇවිදින් මතුමත්තරෙන ඒ පහාන පරිඤ්ඤා මාර්ගඥාණයන්ගේ සිදුවන ක්ලේශ පරිනිර්වාණයද ක්ලේශ ප්‍රහාණය පිණිස ඒ වගේම අවබෝධඥාන මාර්ගඵල පිණිස නිර්වාණය පිණිස මේ උපේක්ඛා සම්බොජ්ජංගය යෙදෙනවා ඒ නිසා තමයි කියන්නේ ලෞකික වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංග කතා කරද්දී විදර්ශනා භූමියේදී අටගන්න උපේක්ඛා ගුණය තමයි අපි කියන්නේ ලෞකික උපේක්ඛා සම්බොජ්ජංගය කියලා ඊළඟ තවදුරටත් මේක පැහැදිලි කරනවා බහිද්ධා ධම්මේසු නැත් බහිද්ධා ධම්මේසු උපේක්ඛා යදපි බහිද්ධා ධම්මේසු උපේක්ඛා ඉඳින් බාහිර වූ සංස්කාර ධර්මයන් කෙරේ පිහිටුවාගත් උපේක්ෂා ගුණයක් වේ නම් තදපි උපේක්ඛා සම්බොජ්ජංගෝ එය උපේක්ඛා සම්බොජ්ජංගයක් වෙනවා මොකද හේතුව ඒ අවබෝධඥාණය අභිඤ්ඤාය සම්බෝධය නිබ්බානය සංවත්තති නිර්වාණ අවබෝධය පිණිස උපනිශ්‍රේ වෙන නිසා එහෙම ඒ වගේම තමයි තවදුරටත් අපි මේ කතා කරන උපේක්ඛා සම්බොජ්ජංගය ඔය කතා කරෙත් ලෞකික වශයෙන් විදර්ශනා භූමියේදී තවදුරට ගැඹුරට මේක විශ්ලේෂණය කරනකොට අපට මුණගැහෙනවා උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි අන්න උපේක්ඛා සම්බොජ්ජංගය භාවනා වශයෙන් කෙනෙක් වඩනවා කොහොමද වඩන්නේ විවේක නිස්සිතව වඩනවා ඒ වගේම විරාග නිස්සිතව වඩනවා ඒ වගේම නිරෝධ නිස්සිතව වඩනවා ඊළඟට වස්සග්ග පරිණාමීව වඩනවා මේ මෙතනදී අපට එහෙමනම් කරුණු දෙකක් මතු කරන්න පුළුවන් එක පැත්තකින් ලෞකික උපේක්ඛා සම්බොජ්ජංගය තව පැත්තකින් ලෝකෝත්තර උපේක්ඛා සම්බොජ්ජංගය දැන් ලෞකික උපේක්ඛා සම්බොජ්ජංගේ කතා කරනවා නම් පැහැදිලි කර දෙන්න පුළුවන් ඒ විදර්ශනා ඥානයන් තුලදී අපි දන්නවා කණික විරාග කණික විරාග වශයෙන් ඒ මොහොතට ඇතිවෙන කණික විරාග පැත්ත මුලින්ම අපිට විවේක නිස්සෘත අපි ගන්නකොට විශේෂ විදර්ශනා ඥානයන් තුලින් ඇතිවෙන මේ තදංග විවේකය ඒ මොහොතට ක්ලේශයන් යටපත් කිරීමේ තදංග විවේකය එහෙමත් නැත්නම් කාය විවේකයේ ඉක්මවා ගිය චිත්ත විවේකය ඒක සමතපැත්තට චිත්ත විවේකේ වැටෙනවා විදර්ශනා වශයෙන් වැඩෙනවා කොහොම නමුත් අපි
යම් කිසි වෙලාවකදී ඒ විදර්ශනා ඥානයන් සමග යම් විවේකයක් ලබනවා නම් අත්හැරීමක් ලබනවා නම් මගහැරීමක් යම් ක්ලේශයන්ගේ අත්හැරීමක් ඇති වෙනවද අන්න ඒ විවේකයේ තමයි අපි කියන්නේ ඒ කියන්නේ ක්ලේශයන්ගේ වෙන්වීමක් වෙනවද ඒ වෙන්වීම තමයි කියන්නේ ලෞකික උපේක්ඛා සම්බොජ්ජංගේ එහෙනම් ඒ කියන්නේ ක්ලේශයන්ගෙන් වෙන් වෙනකොට යම් ආකාර හිතේ මධ්‍යස්ථ බවක් උපේක්ෂා ගුණයක් ඇති වෙනවා නම් ඒ ලෞකික උපේක්ඛා සම්බොජ්ජංගයයි ලෝකෝත්තර වශයෙන් අපි ගත්තම් උපදි විවේකය සම්පූර්ණ මේ ක්ලේශයන්ගෙන් වෙන්වීම ස්කන්ධයන්ගෙන් වෙන්වීම අபிසංස්කාරයන්ගෙන් වෙන්වීමක් කාමාදීන් වෙන්වීමක් සිද්ධ වෙනවා නම් ඒ වෙන්වීම සිද්ධ වෙලා සම්පූර්ණයෙන්ම වෙන්වීමක් වුණා නම් ඒ උපදි විවේකය ඒ කියන්නේ නිර්වාණය අරිහත් මාර්ගේ සාක්ෂාත් කර ගැනීම එහෙමන ඒ අවස්ථාවේදී ඇතිවන්නේ නිවැරදි ලෝකෝත්තර උපේක්ඛා සම්බොජ්ජංගය එහෙමනම් අපි යම් කිසි කෙනෙක් මේ උපේක්ඛා සම්බොජ්ජංගය විවේක නිශ්චිතව වඩනවා කියලා කියන්නේ විදර්ශනා භූමියේදී ඒ උපේක්ඛා ගුණය වැඩෙන හැටියට විදර්ශනා ඥාන වැඩිමත් ඒ වගේම මාර්ග ඥාන වැඩිමත් තමයි අපි කියන්නේ ඊළඟට පින්වතුනි මේ උපේක්ඛා සම්බොජ්ජංගය විරාග නිශ්චිතව වඩනවා විරාග කියලා කියන්නේ නොඇලීම කණික විරාග අච්ඡන්ත විරාග කියලා අවස්ථා දෙකක් තිබෙනවනේ දැන් කණික විරාගය කියලා කියන්නේ ඒ ඒ මොහොතට විදර්ශනා ඥාන ගුණයෙන් ඥාන බලයෙන් මේ සංස්කාරයන්ගේ සංසිඳීමක් තණ්හා දිට්ඨිමාන ප්‍රපංච ධර්මයන්ගේ සංසිඳීමක් සිද්ධ වෙනවද ඒක තමයි කණික විරාගය එහෙනම් ඒ මොහොතට සංස්කාර ධර්මයන්ගේ නොඇලීම ඒ වගේ සත්පුද්ධ සංඥාවසෙන් නොඇලීම තමයි කණික විරාගය කියලා කියන්නේ එහෙනම් විදර්ශනා භූමියේදී ඔනේ කණික විරාගය වැඩෙන හැටියට අපි උපේක්ඛා සම්බොජ්ජංගය වඩනවා එහෙනම් ලෝකෝත්තර වශයෙන් ගත්තාම අච්ඡන්ත විරාග නිර්වාණය අරමුණු කරගත්ත ලෝකෝත්තර සිට ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම නොඇලීමක් ඒක තමයි අච්ඡන්ත විරාගය දැන් මතක තියාගත යුතුයි ඒක සර්ව සම්පූර්ණ වෙන්නේ අරියත් මාර්ග අවස්ථාවේදී ඊළඟට එහෙමනම් අපි උපේක්ඛා සම්බොජ්ජංගය වඩනවා නිරෝධ නිශ්චිතව දැන් නිරෝධ නිශ්චිත කියනකොට කණික නිරෝධ අච්ඡන්ත නිරෝධ දැන් කණික නිරෝධ කියලා කියන්නේ ඒ මොහොතට අපි සංස්කාරයන් නිරුද්ධ වීම එතකොට මේක භංගය දකිනවා එතකොට සත්ත්ව සංඥාව පුද්ගල සංඥාවක් ආත්ම සංඥාවක් නැහැ ශුන්්‍යතාව ප්‍රකට වෙනවා ඒ වගේම ආත්මයක් නැහැ කියලා ප්‍රකට වෙනවා මොකද භංගය තමයි ප්‍රකට වෙන්නේ නිරෝධය ප්‍රකට වෙන්නේ එහෙමනම් මේ සංස්කාරයන්ගේ නිරෝධය ඒ ඒ විදර්ශනා ඥානයන් තුළ මතු වෙනවත් එක්කම හිත මධ්‍යස්ථ වෙමින් ඒ මතු කර ගන්නකොට අන උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙනවා කණික නිරෝධ වශයෙන් ඒ ලෝකෝත්තර නිර්වාණ අරමුණු කරගෙන අච්ඡන්ත නිරෝධ වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙනවා එහෙනම් වොස්සග්ග පරිණාමයෙන් කියනකොට අර පරිච්ඡාග වොස්සග්ග සහ පක්ඛන්දන වොස්සග්ග පරිච්ඡාග කියලා කියන්නේ අත්හැරීම සංස්කාරය අත්හරිනවා අපි පියවරෙන් පියවරට අත්හරිනවා ඒ කියන්නේ රූප ඝණය බිඳිනවා නාම ඝණය බිඳිනවා සමෝහ ඝණය බිඳිනවා කිච්ච ඝණය බිඳිනවා මේ හැම දෙයක්ම ඝණ බිඳ 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 අත්හරිනවා අන්න පරිච්ඡාග පටනිස්සර තමන්ගේ ළඟ තියෙන දෙයක් අපි අත්හරිනා වගේ අර තණ්හා දිට්ඨි මාන වශයෙන් ප්‍රපංච කරගත්ත යම් ඒ සංස්කාරදර රූප ගොඩක් වේද නාම ගොඩක් වේද ඒ නාම රූප සමුදය සම්පූර්ණ අත්හරිනවා අන්න අත්හරිමින් අත්හරිමින් ඒ තුන හිත මැදිස්ත්‍ව කර ගන්නකොට අන්න උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙනවා පරිච්ඡාග පරිනිස්සග්ග වශයෙන් පක්ඛන්දන පරිනිස්සග්ග කියලා කියන්නේ නිර්වාණය අරමුණු කිරීමේ යෙතිවෙනවා සම්පූර්ණයෙන්ම නිදහස් වීම එහෙමනම් අපට පැහැදිලි උපේක්ඛා සම්බොජ්ජංගය ලෞකික වශයෙන් ඔන්න වැඩෙන අවස්ථාවක් තියෙනවා ඊළඟට ලෝකෝත්තර වශයෙන් බොජ්ජංගය වැඩෙන අවස්ථාවක් තිබෙනවා. එහෙමනම් අපි මේ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ඒ වැඩෙන අවස්ථාව ඉතා පැහැදිලිව ප්‍රකට කරගත යුතුයි. එහෙනම් ලෞකික වශයෙන් විදර්ශනා ඥානයන් සමග සම්ප්‍රයුක්ත වන තත්ත්‍ර මජ්ජිතා ගුණය උපේක්ඛා සම්බොජ්ජංගයයි.
ලෝකෝත්තර වශයෙන් මාර්ග සත්‍ය සම්ප්‍රයුක්ත තත්‍ර මජ්ජත්තතා ගුණය තමයි ලෝකෝත්තර උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. එහෙමනම් අපි ලෞකික උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩි යුතුයි ලෝකෝත්තර අධිගමනයේ දක්වා. ඒ වගේම පහළ පහළ මට්ටමේ තිබෙන ලෝකෝත්තර උපේක්ඛා සම්බොජ්ජංග අපි වැඩි යුතුයි සර්ව සම්පූර්ණෙන් සම්පූර්ණ කිරීම සඳහා. එතකොට මෙන්න මේ කියන උපේක්ඛා ගුණය තමන් තේරුම් ගත්තනම් තමන් වටහා ගත්තනම් අන්න තමන්ට පුළුවන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන ගුණය වෙත හිත යොමු කරගන්න. එහෙමනම් බලන්න මේ බොජ්ජංග පබ්බයේ උපේක්ඛා සම්බොජ්ජංග පබ්බයේදී අපට කියලා දෙනවා කමඨහනක්. ඒ කියන්නේ එතන අපට කියලා දෙනවා දේශනා කරනවා ඒ සිත ගැන අවබෝධයෙන් සිතත් එක්ක උපදින සිතිවිලි සමග අවබෝධයෙන් ඉන්න යම් යෝගාවචරයක් ඉන්නවා නම් තමන්ට පුළුවන් නිතර නිතර ආපස්සට ප්‍රතිවේක්ෂා කරන්න. දැන් තමන්ගේ දවසේ සිදුවීම් පවා තමන් හැමදාම නින්දට පෙර ප්‍රතිවේක්ෂා කරනවා නම් ඒ ප්‍රතිවේක්ෂාව කාලයක් තිස්සේ ප්‍රගුණ කරන්න පුරුදු වෙන්න අපේ කියන මතක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම තමයි හැම දෙයක්ම සිහියෙන් කරන්න පුරුදු වෙනවා. හැම දෙයක්ම අවබෝධයෙන් කරන්න පුරුදු වෙනවා. ඒ වගේම තමන්ගේ දුර්වලතා තමන්ට ප්‍රකට වෙනවා. මං කොතනද තණ්හාවෙන් යන්නේ? මං කොතනද දිට්ඨි වශයෙන් ගත්තේ? මං කොතනද මාන වශයෙන් මම ගත්තේ? එහෙම තණ්හා දිට්ඨි මාන වශයෙන් මම මොනවද ග්‍රහණය කරගෙන තිබෙන්නේ? මම මොනවද අත්හැරලා තිබෙන්නේ? මේ හැම දෙයක් ගැන පියවරෙන් පියවර තමන්ට ලොකු අවබෝධයක්, ලොකු වැටහීමක් තමන්ට ඇති වෙනවා. අන්න බලන්න ඒ තුලින්ම තමන්ට පැහැදිලි තමන්ට දැනෙන සහ හැඟෙන කාරණාව තමයි මේ උපේක්ඛා සම්බොජ්ජංගයේ ඇතුළේ මේ බොජ්ජංග පබ්බේදී කියන්නේ බුදුරජාණන් පැහැදිලි කරන්නේ මේ ආපස්සට ප්‍රතිවේක්ෂා කර බලන ක්‍රමයක් නේ. ඒකයි කියන්නේ සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති. තම సంతානේ උපන්නා වූ විද්‍යමාන වන යම් උපේක්ඛා සම්බොජ්ජංගයක් වේද එය තමන් තුළ විද්‍යමාන වන බව නුවණින් දැන ගැනීම නුවණින් වටහා ගැනීම තමයි පළවෙනි අදහස. දැන් බලන්න එතකොට තමන් තමන්ගේ හිත දිහා බලනවා නම් තමන් තමන්ගේ ආත්ම ප්‍රතිවේක්ෂා වේදෙනවා නම් තමන් තමන්ගේ අවබෝධයෙන් ඉන්නවා නම් කමන්ට තේරුම් ගන්න පුළුවන් මොන කාරණාවක් නිසාද මොන හේතුවක් නිසාද මට මේ උපේක්ඛා සම්බොජ්ජංගය හොඳට උපදින්නේ. උපේක්ඛා සම්බොජ්ජංගය උපදිලා තිබෙන්නේ. අන්න ඒ අනුව තමන් කල්පනා කරලා තමන්ගේ సంతානය තුළ ඉපදී තියෙන යම් උපේක්ඛා සම්බොජ්ජංගයක් වෙනල් ඒ අපි හොඳින් ආරක්ෂා කරගත යුතුයි. හොඳින් රැකවල් දැමිය යුතු වෙනවා. එහෙමනම් අපි මේ උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙන බව දැනගත්තනම් ඒක පිරිහෙන්න නොදී ඒ ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ගුණධර්මයන් අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒ උපේක්ඛා සම්බොජ්ජංගය ගැන තමන් තුළ බලනවා නම් තමන් තුළ විමසෙල්ලෙන් පරීක්ෂාවෙන් ඉන්නවා නම් තමන්ට දැනෙනවා තමන්ට වැටහෙනවා දැන් මට මෙතනදී උපේක්ඛාවක් ඇති වුණා. දැන් මෙතනදී මට උපේක්ඛා කිරීමක් ඇති වුණා. මට මෙතනදී උපේක්ඛාව ශක්තිමත් වැටහුණා. එම මෙතනදී උපේක්ඛා ගුණය මට උපේක්ඛා සම්බොජ්ජංග රූපනිස වෙන බව වැටහුණා. ඒ වගේම ලෞකික විදර්ශනාවේදී යම් ඒ ඇතින උපේක්ෂා ගුණයක් වෙනනම් ඒ උපේක්ඛා සම්බොජ්ජංගයක් විදිහට තමයි වැටහෙනවා. ඒ ලෝකෝත්තර භූමියේදී උපේක්ඛා සම්බොජ්ජංගේ සර්ව සම්පූර්ණ වශයෙන් වැරළුන බව වැටහෙනවා. එහෙමනම් බලන්න යෝගියාට පුළුවන් තමන්ට තමන්ගේ හිත දිහා ආපහාලෙච්ච සිතිවිලි දිහා පහල කරන සිතිවිලි දිහා තමන් බලනකොට අතීත වශයෙන් හෝ වර්තමාන වශයෙන් තමන්ට වැටහෙනවා ඒ උපේක්ඛා ගුණය තමන්ට ඇති වෙලාද නැද්ද කියන අවබෝධය. ඊළඟට පින්වතුනි අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං තමා තුළ විද්‍යමාන නොවන ප්‍රකට නොවන යම් ඒ උපේක්ඛා සම්බොජ්ජංගයක් වෙනවා නම් නත්ති මේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානා තමා තුළ උපේක්ඛා සම්බොජ්ජංගයක් නැති බව තමන් දකින්න තමන් වටහා ගන්න. එතකොට එහෙමනම් බලන්න තමන් උපේක්ඛා කියලා රැවටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ දැන් මගේ මම උපේක්ෂාටපත් වුණා කියලා තමන්ට වැරදි අවබෝධෙන්න පුළුවන්.
එතකොට එහෙමනම් බලන්න තමන් තමන් ගැන හොඳට සෙවිලෙන් ඉන්නවනම් මානසිකාරෙන් ඉන්නවනම් තමන්ට වටහා ගන්න පුළුවන් උපේක්ඛා සම්බොජ්ජංගේ තියනවද එහෙමත් නැත්නම් නැද්ද කියලා. යමක් තියනවනම් තියනවා කියලා වටහා ගන්නවා නැත්නම් නැති බව වටහා ගන්නවා. ඒ තියනවනම් තියෙන දේ රැක ගන්න උත්සාහවත් වෙන්න නැත්නම් නැති දේ නැවත උපදවා ගැනීමට උත්සාහවත් වෙතු වෙනවා. අන්න ඒක තමයි අපට වැදගත් වෙන්නේ මේ උපේක්ඛා බොජ්ජංග ප්‍රධාන කොටගත් මේ බොජ්ජංග දේශනාවේදී. ඒක බොජ්ජංග දේශනාවේදී අපට හැම වෙලේම ප්‍රකට කරන්නෙම ඒ එවැනි ගුණ ධර්මයන් අපි කොහොමද පැහැදිලි කරගන්නේ දියුණු කරගන්නේ කියලා. ඊළඟට පින්වතුනි අපට පැහැදිලි කරගන්නට ඕනේ යථාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස උප්පාදෝ හෝති. අන්න නෝපන්නා වූ උපේක්ඛා සම්බොජ්ජංගය අපි උපදවා ගන්න කොහොමද? අන්න ඒක බොහොම වැදගත් වෙනවානේ. එතකොට මේ නෝපන්නා උපේක්ඛා සම්බොජ්ජංගය කොහොමද අපි නැවත බලවත් කරගන්නේ නැවත උපදවා ගන්න? අන්න ඒක තමයි වැදගත්ම කාරණාව. එහෙමනම් අපට පුළුවන් තම సంతානෙහි ඉපදিলা නැති යම් උපේක්ෂාවක් තියෙනවා. ඒ නැති උපේක්ෂාව අපි උපදවා ගන්නට අපි උත්සාහවත් වෙනවා නම් වීර්ය කරනවා නම් අන්න ඒ මොහොතේදී තමන්ට දැනෙනවා අට කතාවේ ප්‍රකට කරනවා පංච ධම්මා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තಂತಿ. ඒ කියන්නේ කරුණු පහක් දේශනා කරනවා උපේක්ඛා සම්බොජ්ජංගයාගේ ඉපදීම පිණිස හේතුවෙන්. එතකොට එහෙමනම් නූපන්නා වූ බොජ්ජංගේ උපදවා ගැනීමට උපකාර වන කරුණු පහක් අපට දේශනාවෙහි නැත්නම් අට කතාවෙහි මතු කර පෙන්නනවා. ඒකේ කාරණාව තමයි සත්ත මජ්ජත්තතා සංඛාර මජ්ජත්තතා සත්ත සංඛාර කේලායන පොග්ගල පරිවර්ජනතා සත්ත සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා තදදි මුත්තතා කියන මේ කරුණු පහ. අන්න බලන්න මේක වැදගත් දෙයක් නේ කියන්නේ. සත්ත මජ්ජත්තතා කියලා කියන්නේ සියලු සත්වයන් කෙරෙහි ගැටෙන්නේ නැතිව ගැටීමෙන් තොරව ලීමෙන් තොරව මධ්‍යස්තව පවතින ස්වභාවය. මධ්‍යස්ත පවත්වා ගන්න හැටි. එතකොට මේ මෙතන හරියම වැදගත් වෙනවා නේ. දැන් මොකද කෙනෙකුගේ සැපයක් දකිනකොට කෙනෙකුගේ යස ඉසුරු දකිනකොට අපේ හිතවල නුරුස්සන ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුගේ පිරිහීමක් දකිනකොට කෙනෙකුගේ පසුබෑමක් දකිනකොට අපට සතුටක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවවලදී අපි කොහොමද හිත උපේක්ෂා කරගන්නේ? අන්න ඒකයි. ඒ සත්වයෝ පුද්ගලයෝ දකිනකොට අපි සත්ත මජ්ජත්තතා ගුණ ඇති කර ගන්නට ඕනේ. කොහොමද දැනගන්නේ? කොහොම ප්‍රකට කරගන්නේ? හිතන්න. ත්වං අත්තනෝ කම්මේන ආගන්තවා අත්තනෝ කම්මේන ගමිස්සසි. නුඹ තම තමන් කරගත්ත කර්මයෙන්ම ඇවිල්ලා තම තමන් කරගත්ත කර්මයෙන්ම නැවත යනවා. එහෙමනම් බලන්න. එතකොට නුඹ කරගත්ත කර්මයෙන්ම නුඹ ඇවිල්ලා තම තමන් කරගත්ත කර්මයෙන්ම යනවා. ඒ වගේම තම තමන් කරගත්ත යම් කුසල කර්ම තියෙනවා නම් කුසල කර්මයන්ගෙන් තමන් වැඩෙනවා. තමන් කෙලසා ගන්න කර්ම කරගත්ත නම් ඒ වගේ තමන් කෙලසිලාම යනවා. අන්න බලන්න කොච්චර පැහැදිලිද කියලා. එහෙමනම් මේ ලෝකේ සැප විඳින අය ඉන්නවා, දුක් විඳින අය ඉන්නවා, මධ්‍යම ප්‍රාන්තික අය ඉන්නවා, ඒ වගේ සම්මා දිට්ඨි යුක්ත අය ඉන්නවා, මෙච්ඡා දිට්ඨි යුක්ත අය ඉන්නවා. ඒ වගේම ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેදයන්ගේ යුක්ත ජීවිතන මනුස්ස කොටස ඉන්නවා. මේ හැම දෙයක්ම නිර්මාණය වන්නේ පින්වතුනි අපට ඕන විදිහට නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මහා බ්‍රහ්මයා නිර්මාණය කරා හා සමානයි නිර්මාණය කළ දෙයක් කියලා තින් ඇතම් දර්ශනවාදීන් කියනවා. නමුත් අපි බුදුදහම පිළිගන්න, කර්මස පරම්පර පිළිගන්න බෞද්ධ හැටියට අපි කිසිම වෙලාවක විශ්වාස කරන්නේ මේක තව කෙනෙක් කරපු නිර්මාණයක් කියලා. තව කෙනෙක් කළ නිර්මාණයක් නම් ඒ නිර්මාණය වෙලා තිබෙන්නේ අපේ කර්මයට අනුව. එහෙමනම් ඒ නිර්මාණය කරපු මහා බ්‍රහ්මයා හෝ කෙනෙක් ඉන්නවා නම්
එහෙනම් එයා නිර්මාණය කරනවා නම් හැමෝටම එක වගේ නිර්මාණය කරන්න දෙපේ. එහෙම දෙයක් කරලා නැහැ. එහෙනම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා කියලා කෙනෙක් කියනවා නම් එයා නිර්මාණය කරලා තිබෙන්නේ අපේ අපේ කර්මයට අනුව. ඒක නිසා එහෙම නිර්මාණය කරන්නේ කර්මය විසින්මයි. ඒක නිසා අපට පුළුවන් හැම වෙලෙම මේ සත්‍යයන් කෙරෙහි අපි මධ්‍යස්ථ බව ඇති කර ගන්නකොට අපි කර්මය ගැන ප්‍රතිවීක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකයි කම්මස කෝමි කම්ම දායාද කම යෝනි කම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද භවිසාමේති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කි තබ්බ අන භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් මෙනෙහි කළ යුතුයි කියලා දාරුණ කර්මය ස්වකීය කොට තිබව ඒ වගේම කර්මේ ඥාති කොට කර්මේ බන්දු කොට කර්මේ පිහිට පිරිසරණක් කොට ඒ වගේ කර්මයේම දායාද කොට තමන් හොඳ දෙයක් කරොත් හොඳ විපාක නරක දෙයක් කරොත් නරක විපාක වශයෙන් තමන්ගේ ජීවිතේ පවත්නා බව තේරුම් ගන්නට නිතර මෙනෙහි කරන්න කියලා. එහෙමනම් අපිට පුළුවන් මේ සමාජය තුළ උපේක්ෂා ගුණය එදිනදා ජීවිතේ පවත්වා ගන්න. ඒ එදිනදා ජීවිත උපේක්ෂා ගුණය පවත්වා ගන්න නම් හොඳට කර්ම ප්‍රතිවේක්ෂා වේදෙන්න. මේ කෙනෙක් ආයුෂයෙන් වැඩෙනවා. තව කෙනෙක් ආයුෂයෙන් පිරිහෙනවා. තව කෙනෙක් නිරෝග සම්පන්නයෙන් වැඩෙනවා. තව කෙනෙක් නිරෝගීකමින් පිරිහෙනවා. තව කෙනෙක් ධන සම්පත්තෙන් වැඩෙනවා. තව කෙනෙක් ධන සම්පත්තෙන් පිරිහෙනවා. තව කෙනෙක් රූප සම්පත්තියෙන් අගතම්පත්ත තව කෙනෙක් රූප සම්පත්තියෙන් පිරිහෙනවා. තව කෙනෙක් උසස් කුලවල උපදිනවා. තව කෙනෙක් කුල හීනියම් බවට පත් වෙනවා. තව කෙනෙක් මහේශාක්‍ය වෙනවා. තව කෙනෙක් කල්පේශාක්‍ය වෙනවා. තව කෙනෙක් ප්‍රඥාවන්ත වෙනවා. තව කෙනෙක් දුප්‍රඥ වෙනවා. තව කෙනෙකු වහා මේ ධර්මයේ වටහා ගන්න පුළුවන්. තව කෙනෙකු වටහා ගන්න බැහැ. එතකොට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තම තමන්ගේ කර්මයට අනුව. ඒ කියන්නේ අපි යම් යම් මේ සත්‍යයන් දිහා දකිනකොට අපි ඇසුරු කරන දිහා බලනකොට හැම වෙලෙම මේ සත්‍ය මධ්‍යස්ථතා ගුණේ සත්‍යයන් කෙරෙහි මධ්‍යස්ථ හිත පවත්වා ගන්න පුරුදු වෙන්න අන්න ඒ තුලින් අපට මේ නෝපන්නා උපේක්ෂාව උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පින්වතුනි සංඛාර මධ්‍යස්ථතා. සංඛාර මධ්‍යස්ථතා කියලා කියන්නේ කොහොමද? දැන් අපි දන්නවා සංඛාර කියනකොට මේ ලෝකේ අනින්ද්‍රිය බද්ධ දෙයක්. يعني ඉන්ද්‍රිය බද්ධ අනිද්‍රිය දෙකක් තියෙනවනේ. සංඛාර කියද්දී ඉන්ද්‍රිය බද්ධ සංඛාර තියෙනවා, අනින්ද්‍රිය බද්ධ සංඛාර තියෙනවනේ. අනින්ද්‍රිය බද්ධ කියනකොට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යයෙන් සිව්පසය තමයි අනින්ද්‍රිය බද්ධ. එහෙනම් ඉන්ද්‍රිය බද්ධ කියලා කියන්නේ තම තමන්ට මේ ඇසුරට ලැබෙන පුද්ගලයෝ ඉන්නවනේ. අන්න ඒ අවස්ථාව තමයි කියන්නේ අපි ඉන්ද්‍රිය බද්ධ කියලා. කොහොම නමුත් පින්වතුනි පොදුවේ ගත්තාම මේ සියල්ලක් සංස්කාර. ඒතොර චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යයෙන් සිව්පසය ගත්තාම මේ සිව්පසය සමහරක් අයට ඉතා පහසුවෙන් ලැබෙනවා. තව කෙනෙක් දුකසේ උපදවා ගත යුතුයි. තව කෙනෙක් දුකසේ වහන්සි ගත පොදවා ගන්නට බෑ. එතකොට මේ තව කෙනෙකුට සිව්පසය ලැබෙන්න, තව කෙනෙකුට නොලැබෙන්න මේ හැම අවස්ථාවකදීම තිබෙන්නේ කර්මානුරූපවන්. එහෙමනම් අපි මේ හැම දෙයක්ම සංස්කාර වශයෙන් හිතන්නට ඕන. දැන් අපට චීවරයක් ලැබෙනවා. තව කෙනෙකුට හොඳ වටිනාකමකින් චීවරයක් ලැබෙනවා. තව කෙනෙකුට වටිනාකමින් අඩු චීවරයක් ලැබෙනවා. හැබැයි ඒ චීවරය කියන්නේ සංස්කාරයක්. ඒක හොඳ වෙන්න පුළුවන්, වටිනාකම වැඩි අඩු වෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ චීවරය කියන්නේ පටවියාපෝ තේජෝ වායෝකෙන් මේ භූත රූපයන්ගේ උපාදාය රූපයන්ගේ සකස්වච්ච දෙයක් කියලා අපට පුළුවන් නම් ඒක සංස්කාරයෙන් දැකලා හිත මැදිස්ත කරගන්න. ඒ පින්ඳ පාතයක් ලැබෙනවා, සිව්පසය ලැබෙනවා, යම් යම් වරප්‍රසාද ලැබෙනවා. මේ ලැබෙන හැම දෙයක්ම අපි සංස්කාර වශයෙන් දැකලා සංස්කාර වශයෙන් හිතලා ඒ තුල හිත මැදිස්ත කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි සංඛාර මධ්‍යස්ථතා ගුණේ. ඒතකොට එහෙනම් බලන්න අපි සත්ත් ඊටතර අපි දැන් සත්ත් මධ්‍යස්ථතාවය ගන්නවා ඉන්ද්‍රිය බද්ධ වශයෙන්. දැන් සංඛාර මධ්‍යස්ථතාවය අනින්ද්‍රිය බද්ධ වශයෙන් අපි ගන්නවා. එහෙනම් අපි මේ පරිභෝග කරන උපභෝග පරිභෝග හැම දෙයක් කෙරෙහිම හිත මධ්‍යස්ථ කර ගැනීම බොහොම වැදගත්යි, ඉතාමත්ම සුවදායකයි අපට මේ උපේක්ඛා සම්බොජ්ජංගය ඉතා හුන්නින් දියුණු කරගන්නට. ඊළඟට පැහැදිලි කර දෙනවා
හතරවෙනි තුන්වෙනි කාරණා වශයෙන් පැහැදිලි කරන්නේ සත්‍ය සංඛාර කේලායන පුද්ගල පරිවජ්ජනතා. ඒ කියන්නේ මේ සත්‍ය සංඛාර කියන මේ අවස්ථාව ගත්තාම ඉන්ද්‍රිය බද්ධව අනින්ද්‍රිය බද්ධ වශයෙන් ගත්ත මේ සත්‍ය සංඛාරයන් මමායනය කරන පුද්ගලයන් ඉන්නවනම් එවැනි අපි ආශ්‍රින් ඈත් කරන්න ඕනේ. ඒ කියන්නේ එතකොට සත්‍ය සංඛාර පුද්ගලයෝ මමායන කරනවා කියලා කියන්නේ බොහොම ගැඹුරු අර්ථයක්නේ. එතකොට අපි දැන් මමත්තෙන් තණ්හා දිට්ඨි මාන වශයෙන් ප්‍රපංච කරගෙන වාසය කරන මේක කතා කරනවා. අර චීවරයක් ගත්තොත් ඒ චීවරේ මුල පටන් අග දක්වාම, පින්ඳ පාතයක් ගත්තොත් මුල පටන් අග දක්වාම, සේනාසනයක් එවගේම ගිලන්පස පිරිකරාදී ගත්තත් මුල පටන් අග දක්වාම ඒවා අපි නිතර නිතර තණ්හා වශයෙන් හිත 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 තණ්හාවෙන් ආවර්ජනා කර කර, ආශාවෙන් ආවර්ජනා කර කර, තිට්ටි වශයෙන් ග්‍රහණය කරගෙන අපි විතරම කරන්න කියන මාන්නෙන් දැඩිසි අල්ලගෙන කටයුතු කරන පොද්ගල ඉන්නවනම් එවැනිය ඇසුරු කරමින් බලකින්ද එවැනිය ඈත් කරන්න, ඒ එවැනිය ඈත් කරන්න කරන්න අපේ සිත සංසිඳෙනවා, අපේ සිත සංසුන් වෙනවා. එතකොට අන්න උපේක්ඛා ගුණෙහි අපේ සිත පිහිටනවා. ඊළඟට පින්වතුනි මේ උපේක්ඛා ගුණය දියුණු කරගන්න පුළුවන් හතරවෙනි කාරණාව වශයෙන් පැහැදිලි කරන්නේ සත්ත්ව සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා. අන්න සත්ත්ව සංඛාර යම් කෙරෙහි ඉන්ද්‍රිය බද්ද අනින්ද්‍රිය බද්ද මේ ධර්මයන් කෙරෙහි මධ්‍යස්ථ හිත පවත්වා ගන්න අයින්නවනම් මධ්‍යස්ථ ගුණෙහි හිත කටයුතු කරන කෙනෙක් ඉන්නවනම් අන්න එවැනි අය හොඳට ඇසුරු කරන්න. ඒ ඇසුරු නිසා අපට පුළුවන් හොඳ තීරණ ගන්න, බුද්ධිමත් තීරණ ගන්න. එතන ඡන්දයෙන්, ද්වේෂයෙන්, අගතියෙන්, මෝහයෙන් මේ අගතියට ගිය ඡන්දා දෝසා භයා මෝහන් සතර අගතියට ගිය අය ඇසුරු කරන්න කරන්න අපි පිරිහෙනවා, උපේක්ෂාවෙන් පිරිහෙනවා, ගුණයන්ගෙන් පිරිහෙනවා. එහෙනම් ඒ සතර අගතියට නොගොස් හොඳට උපේක්ෂා ගුණේ දියුණු කරගන්න පොද්ගලයන් කෙරෙහි මේ උපේක්ෂා ගුණය හොඳට පිහිටනවා. දැන් බලන්න අපට මේ උපේක්ෂාවෙන් ඉඳලා උපේක්ෂාව කියන මේ බුද්ධිමත් බුද්ධියෙන් උපේක්ෂාවත් එක්ක පිළිටුවා ගත බුද්ධියෙන් හොඳ තීරණගත් අවස්ථා තිබෙනවානේ. අපේ බෝසතුන් වහන්සේලාගේ බෝධි සම්භාර ජීවිත ගැන බලනකොට, ඒ වගේම තව තව විශේෂිත ජීවිත බලනකොට ඒ බුද්ධිමත් තීරණ අපට මතක් වෙනවා. දැන් ඔය අතීතයේ බුද්ධිමත් කාන්තාවක් ඉදිරියට තලතා දේවිය කියලා මේ තලතා දේවිය ළඟට නඩු විනිශ්චයක් එනවා. ඒ නඩු විනිශ්චය තමයි එක්තරා මගියෙක් තොටුපළකින් නැගලා තොටුවට කියනවා මග ළඟ බත් මුලක් සහ කහවණු දහසක් පසුම්බියක් තියෙනවා, මාව මේ ගඟෙන් එතෙර කළොත් මම කැමති දේ නුඹට දෙනවා කියලා. ඉතින් මේ තොටු නැත්නම් ඒ තොටු 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 හිමිය මේ පාරෝ පදින්න හොඳයි කියලා ගියා ගමන. ඉතින් ගමන අවසන් කරා. අවසන් කරාට පස්සේ දැන් මේ මගියා කියනවා මම කැමති දැන් බත් මුලට, ඒ නිසා මම නේද බත් මුල දෙනවා කියලා කිව්වා. හැබැයි මේ ඔරුව අයිතිකාරයද ඔරුව පැදපු කෙනා කියනවා නෑ මට මේක එපා, මට ඕනේ කහවණු කියලා කියනවා. ඉතින් මේ දෙදෙනාට වාදයක් යනවා. ඊට පස්සේ ඉතින් ආරංචියට තලතා කියන දේවිය ඉන්නවා, බොහොම හොඳ කෙනෙක්. එතුමා පක්ෂග්‍රාහී, එතුමිය පක්ෂග්‍රාහිනේ බුද්ධිමත් කියලා. එතුමිය ළඟට මේ නඩු අරගෙන යනවා. ඒ නඩු අරගෙන ගියාට පස්සේ එතුමිය හොඳට උපේක්ෂා ගුණේ පිහිටාගෙන ප්‍රඥාවෙන් හොඳ තීරණයක් ගන්න. මොකද්ද මේ තීරණය? අර කහවණු පසුම්බියයි බත් මුල බිම තියන්න කියලා. මෙම තිබ්බට පස්සේ අර මගියගෙන් අහනවා දැන් කියන්න නොබ මොකද්ද කියලා තියෙන්නේ. මම කිව්වා මේ අර කවුද මේ ඔරුව කදපු කෙනා කියනවා මම කිව්වේ මෙතුමා කැමති දේ මට දෙනවා කියලා. නමුත් ඒ දේ කොහොමද මට ලැබුණේ? අහවල් දේ. හොඳයි කියලා මේ තරතා බිසෝ කියන හොඳයි. දැන් මගිය
මෙතන බත් පුලක් තියෙන කහවණු දහසක් තියෙන ඔය දෙකේ තමන් කැමති දේ ගන්න කියන මුලින්ම එතකොට මගියා කියන්නේ මම කැමති මෙතනදී කහවණු වලට කහවණුට අතර ගත්තා හොඳයි කහවණුට ගත්තා නම් දැන් ඔබ කි පොරොන්දුනේ කොහොමද කැමති දේ දෙනවා කියන්නේ ඔබ කැමති කහවණු දාන කහවණු දහස දෙන්න කියනවා මේ බෝට්ටු පැදපු කෙනාට අන්න බලන්න උපේක්ෂා ගුණේ මත මධ්‍යස්තව දෙපැත්තගෙන සාධාරණ හිතලා බුද්ධිමත්ව ගන්න තියෙද්ද ඉතින් ඒක නිසා අපි අපටත් මේ ජීවිතයේදී අපි ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න ඕනේ සත්ත්ව සංකාර මජ්ජත් පොග්ගල සේවනතානේ ඒ කියන්නේ සත්වයන් කෙරේ සංස්කාර ධර්මයන් කෙරෙහි මේ ලෝකයා කෙරේ සම්මුතිය කෙරේ පරමාර්ථ කෙරේ හැම තැනකදීම මේ මධ්‍යස්ත ගුණය මතු කරන්න පුළුවන් මතු කරගත්ත අය ඇසුරු කරන්න අපටත් හරි පහසුයි මේ උපේක්ඛා සම්බෝධ්‍යංගේ දිනු කරගන්න දැන් අපි දන්න සමහරක් වෙලාවට සමහරක අන්තගාමී දෘෂ්ටිගතිකයි දැඩි ප්‍රතිපත්ති ඒ ඒ ඒ වගේ දෘෂ්ටිගතික වෙනකොට තමන්ට ප්‍රතිපත්තියක් පිළින්නෙත් නේ ප්‍රතිපත්තිය පුරණ කෙනා අධ්‍යාපාව බලන්නේ නරක දහසින්මයි අන්න ඒක තමයි මෙතනදී අපි ඉස්මතු කරගන්නට ඕනේ ඊළඟට පින්වතුනි තදදි මුත්තතා මේකේ උපේක්ඛා සම්බෝධ්‍යංගය දියුණු කරගන්නට නැඹුරු කරගත් බැසගත් හොඳ සිතක් තියෙනට ඕනේ එතකොට එහෙමනම් අපට ඒ උපේක්ඛා සම්බෝධ්‍යංගය දියුණු කරගන්නටම බැසගත් සිතක් තියෙනවනම් බැසගත් ඌමනාවක් තියෙනවනම් කැපවීමක් තියෙනවනම් අන්න එතනදී අපට පුළුවන් මේ උපේක්ඛා සම්බෝධ්‍යංගය දියුණු කරගන්න. එතකොට එහෙමනම් බලන්න යථාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්බෝධ්‍යංගස්ස උප්පාදෝ හෝති. නෝපන්නා වූ මේ උපේක්ඛා සම්බෝධ්‍යංගයාගේ යම් ඉපදීමක් වෙනවනම් අන්න ඒ ඉපදීම ඇති කරගන්න ක්‍රම පහක් තමයි මේ අට කතාවේ මාර්ග පහක් තමයි කරුණ පහක් තමයි ප්‍රකට කරලා දුන්නේ. ඒ වගේම තමයි යථාච උප්පන්නස්ස උපේක්ඛා සම්බෝධ්‍යංගස්ස භාවනා පරිපූර්ණ හොති. එහෙනම් මේ ඉපදී තියෙන උපේක්ඛා සම්බෝධ්‍යංගයාගේ පරිපූර්ණත්වය. එහෙමනම් අර සමත භාවනාවේදී සමත සමාධියත් එක්ක ඇතිවන උපේක්ඛා ගුණය අපි දිනු කරගන්න විදර්ශනා භූමියේදී ඒ විදර්ශනා භූමියේදී දිනු කරගන්න උපේක්ඛා ගුණය ලෝකෝත්තර භූමියේදී ඒ වගේම ලෝකෝත්තර භූමියේදී දිනු කරගන්න උපේක්ෂා ගුණය අරිහත් මාර්ගඥානෙන් සම්පූර්ණ කර ගැනීම තමයි මේ කියන්නේ. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා මේ උපේක්ඛා සම්බෝධ්‍යංගය අපි වඩනවා නම් අපි ප්‍රගුණ කරනවා නම් අපි දිනු කරනවා නම් කොහොමද දිනු කරගත යුත්තේ කියන එක. එහෙමනම් මේ උපේක්ඛා සම්බෝධ්‍යංගය ගැන අපි තවදුරටත් එක කරුණක් හෝ දෙකක් මතක් කරගන්න වටිනවා. මොකද විශේෂ මතක තියාගත යුතු මේ උපේක්ඛාව කියලා කියන්නේ මෙතරදී සත්වයන් කෙරෙහි සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත පව පවත්නා වූ ලක්ෂණය තමයි උපේක්ඛා සම්බෝධ්‍යංගය කියලා අපි කතා කරන්න කියන එක මතක තියාගත යුතුයි. එහෙමනම් මේ විදිහට සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා බොජ්ජංග ධර්ම හතක් අපි ඉගෙන ගත්තා. එතකොට මේ බොජ්ජංග ධර්ම හත අපි විදර්ශනා භූමියේදී යෝග්‍ය දකින ආකාරයට ප්‍රගුණ කරගන්න ආකාරයේ පෙන්වා දෙනවා. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. යන ආධ්‍යාත්මික වූ බොජ්ජංග ධර්මයන් කෙරෙහි අවබෝධ ධම්මානුපස්සීව යෝග්‍යා සිත පිහිටුවා ගන්නවා. බහිද්ධා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බාහිර වූ බොජ්ජංග ධර්මයන් කෙරෙහි පිහිටුවාගත් ධම්මානුපස්සනාවෙන් සිත පිහිටුවාගෙන වාසය කරනවා. අජ්ජත් බහිද්ධාවා ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඒ බොජ්ජංග ධර්මයන් කෙරෙහි මනාව සිත පිහිටුවාගෙන වාසය කරනවා. ඊළඟට පැහැදිලි කරන මේ බොජ්ජංග ධර්ම කියන මේ සතිය ප්‍රඥාව විරිය පීතිය කාය චිත්ත පස්සද්ධි ගුණ ඒකාග්‍රතා තත්‍ර මජ්ජත්තා කියන මේ නාම ධර්මයන්ගේ නාම ධර්මයන් වෙන වෙනම අරගෙන චෛතසික ධර්ම වෙන වෙනම අරගෙන ඒ විදර්ශනා ඥානයන් සම උපදින චෛතසික ධර්ම වෙන් කරගෙන ලෝකෝත්තර
මාර්ග සිද්ධිය සම්ප්‍රයුක්ත චෛස ධර්මය වෙන් කරගෙන මේ යෝගිය දකින්න කොහොමද සමුදය ධම්මානුපස්සේව ධම්මේසු විහෙරති ඔය කියන බොජ්ජංග වශයෙන් උගන්න පරමාර්ථ ධර්මයන්ගේ හට ගැනීම විසර දකිමින් ධම්මානුපස්සනාවේ යෙදෙනවා වය ධම්මානුපස්සේව ධම්මේසු විහෙරති ඒ උපදින් උපදනා වූ පරමාර්ථ බොජ්ජංග ධර්මයන්ගේ බිඳීම දකිමින් බිනිය මෙනෙහි කරමින් හිත පිටුවා ගන්නවා එතකොට සමුදය වය ධම්මානුපස්සේව ධම්මේසු විහෙරති අන්න හට ගැනීම බිඳීමයි දෙකම දකිමින් උදේ වය දකිමින් යෝගියා හිත පිටුවා ගන්නවා අවසානයේදී එසේ පිටුවා ගන්න නුවණ ඒ යෝගියාට යථාච අනුපමේ අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති ඒ කියන්නේ එතකොට ගැඹුරට ගැඹුරට හිත පිහිටවා ගන්නකොට හුදෙක් මේවා පරමාර්ථ ධර්ම වශයෙන්ම දකිනවා සංඥා සංස්කාර ස්කන්ධ වශයෙන්ම දකිනවා එසේ දකිමින් දකිමින් ඒ තුළ හිත පිහිටවාගෙන මතුමත්තේ භංග ඥානයේ පටන් සංකාරුපේක්ඛා ඥානයේ දක්වා හිත දියුණු කරගන්නවා තණ්හා දිට්ඨිමාන වශයෙන් මේ මේකෙන සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ එහෙමත් නැත්නම් බොජ්ජංග ධර්මයන් කෙරෙහි සත්පුද්ද සංඥා වශයෙන් ග්‍රහණය කර ගැනීමක් නැහැ අල්ල ගැනීමක් නැහැ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝක උපාදීත් මේ ලෝක කිසිම දෙයක් උපාදාන කරගන්නේ අන් මම කියලාවත් මගේ කියලාවත් අල්ල ගැනීමක් නැහැ ඒවාම් බික්ක වේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු මෙසේ යෝගියා සත්ත බොජ්ජංග ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සීව වාසය කරනවා කියන එක ඔන්න දේශනාව අවසානයේදී විස්තර කරන්නට යෙදුණා. එහෙමනම් අපි බුද්ධිමත්ව ධර්මයට නැත්නම් ධර්ම කරුණු වටහා ගන්නවා නම් ඒ බොජ්ජංග ධර්මයන් ගැන තව දුරටත් කරුණු කාරණාවන් ඉගෙනගෙන වටහාගෙන අවසානයේ දේශනා කරමු උපේක්ඛා සම්බොජ්ජංගය ගැන කරුණු කාරණාත් වටහාගෙන තමන්ට පුළුවන් මේ දේශනා මේ කරුණු කාරණාවන් මතුමත්තට අපට එකතු කරගන්න ඒ වගේ ජීවිතයට එකතු කරගෙන ආධ්‍යාත්මික වශයෙන් අපට දියුණුවක් ඇති කරගන්නට. එහෙමනම් අපි අද දවසේදීත් උපේක්ඛා සම්බොජ්ජංගය පාදක කරගෙන බොජ්ජංග පබ්බය අපි අවසන් කරගන්න යෙදුණා. එහෙමනම් අපට පුළුවන් ඊළඟ දවසේදී ඊළඟ ධර්ම කාරණා වෙත හිත යොමු කරගන්නට. එතකොට සච්ච පබ්බේ තමයි ඊට පස්සේ තිබෙන්නේ. එතකොට සච්ච පබ්බේ මොනතරම් ගැඹුරු දේශනාවක් විස්තර දේශනාවක් වශයෙන් විග්‍රහ වෙනවාද කියන එකත් අපි සිහියට නම් වහගෙන අපට පුළුවන් සච්ච පබ්බේ වෙත හිත පියමන් කරන්නට. එහෙමනම් අද දවසේදී මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්ම දානමය කුසල් වශයෙන් රස කරගත් පුණ්‍ය සම්භාරය ඔබ අප සැම දෙනාට ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන පිණිසත් මේ සියලුම ධර්මයන් අභිඥා සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ධර්මතාවයම ප්‍රගුණ කර ගැනීම පිණිසත් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලේ සිරු දිනාට ලොවේ ලෝතුරාසුව සැලසේවා සාදු 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 අප්‍රමාණින් ස්වාමීන් වහන්සේ හොඳයි අද දවසේ අපිට සම්බන්ධ වෙන්න ලැබුණේ මේ දේශනා මාලාවේ 50 වෙනි ධර්ම දේශනාවට ඉතින් අද දින ඒකනලද ඉමහත් කරුණු සහිතව කරන ලද දේශනාවට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කර සිටිනවා ශ්‍රීමති මහත්මිය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද වර්ෂ 2020 අගෝස්තු මාස 22 වෙනි සෙනසුරාදා සුපුරුදු ලෙස සතියන්තවල පැවැත්වුණු මහා සතිපට්ඨාන දේශනා මාලාවේ 50 වෙනි දේශනාව මේ ආකාරයට නිම වුණා මෙලෙස ධර්මකාමී බොහෝ පිරිසක් වෙනුවෙන් තමන් වහන්සේගේ ශාසනික වශයෙන් කාර්යබහුල ජීවිතය ගත කරමින් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ දේශනා මාලාව පැවැත්වූ නම කියන්න අවසරයි අතිපූජනීය මහා කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගත වංශ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනාව කරන්නට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දේශනා 50ක් මේ දක්වා පැවැත්තුණා මේ දේශනාවලට ලෝකේ විවිධ රටවල පින්නතුන් බොහෝ පිරිසක් නිරන්තරයෙන්ම සහභාගී වුණා ඒ වගේම තව බොහෝ පිරිසක් මේ දේශනා පටිගත කිරීම වරින් වර ශ්‍රවණය කරන බවත් අපට දැනගන්නට ලැබුණා අනාගතයේදී මේ දේශනා Taman කැමති පරිදි අහන්නට සවන් දෙන්නට අවශ්‍ය පහසුකම් සපයා තියෙනවා ඉතින් මේ ආකාරයට අප විසින් ප්‍රෙස් කරගන්නා වූ සියලුම කුසලානිසංස ඔබ වහන්සේට ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා වශයෙන් පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ සියලු කුසල් බලයෙන්ත් ඔබ වහන්සේ සතු යම් තාක් කුසල් බලයෙන්ත් මේ දේශනාව මාලාව පැවැත්වීමෙන් අත්පත් කරගත්තා වූ දේශනාමය කුසලානිසංස බලයෙන්ත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා ඔබ වහන්සේ තබන තබන පියවරක් පාසා උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන්ම ළඟා වේවා කෙලවර පතන්නා උතුම් බෝධියකින් සුඛපටිපදාවෙන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන අයරින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිදු කරන්නා වූ යම් තාක් ශාසනික සේවාවල් අකණ්ඩව නිරුපද්‍රිතව කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ අපරිමිත ගුණ බලය නිරතුරුව පිහිට පිණිස පවතිවා ඔබ වහන්සේ හදා වඩා ශාසනයට පූජා කළ පින්වත් දෙමව්පිය දෙදෙනා වහන්සේලාටත් අතිපූජනීය ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ගුරුතුමන් වහන්සේලාටත් පවුලේ සැමටත් ඔබ වහන්සේගේ පුණ්‍යවන්ත ජීවිතයට සිව්පසෙන් අනුග්‍රහ කරන්නා වූ යම්තාක් කැපකරු පින්නතුන් ඇතුළු සියලුම උපාසක උපාසිකා පින්නතුන්ටත් ඒ ආකාරයෙන්ම මේ සියලු පුණ්‍ය පින් අනුමෝදන් කරමු ඒ සෑම දිනක් නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ජීවිත ලැබමින් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්ම පත් වේවා ඒ වගේම ඔබ වහන්සේගේ දේශනා මාලාවේදී අට කතාදිය නිදර්ශනය කරමින් ඔබ වහන්සේගේ දේශනාවට බොහෝ උපකාර කර අවසරයි අතිපූජනීය සුගත විහාරී ස්වාමීන් වහන්සේටත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු උන්වහන්සේටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා සුව පහසුවෙන්ම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා මෙවැනි අති ගැඹීර දේශනා මාලාවක් ලෝකයේ විවිධ රටවල සිටින ධර්මකාමී පින්නතුන් රැස් කරගෙන පවත්වාගෙන සංවිධානය කරමින් අතිමහත් ශාසනික සේවාවක් කරන පින්වත් තුසිත රාජපක්ෂ මහත්මයාට එම පින්වත් මෙතිනියටත් දරු දෙදෙනාට ඉතා කෘතවේදීව අප සෑම දෙන වෙනුවෙන් මේ සියලු කුසල් අනුමෝදන් කරනවා. ඒ වගේම මලික් පුතුට සියලුම බාධක කරදර දුරු වී නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා. තුනුරුවන් සතු අනන්ත ගුණ බලෙන් පුතා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම මේ වැඩසටහනේදී අකණ්ඩව අපට සංවිධාන කටයුතු කරමින් උදා උපකාර කර ජයන්ත රත්නායක මහත්මයාටත් පවුලේ සැමටත් පටිගත කිරීම කරමින් දේශනාමාලාව සංරක්ෂණය කිරීමට දායක වුණු සියලු පින්නතුන්ටත් පින්නතියන්ටත් පවුල්වල සැමටත් මේ ආකාරයෙන්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා ඔබ සෑම සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිත ලැබමින් උතුම් වූ නිර්වාණ අවබෝධයේ සුවපහසුවෙන් පත් වෙන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා නිවන් දක්නා මොහොත දක්වා නිර්මල සද්ධර්ම රත්නය ශ්‍රවණය කිරීමටත් උදාර ගති පැවතුම් ඇති කලන මිතුරු මිත්‍රයන් සේවනය කිරීමටත් මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා තෙරුවන් සරණයි සාදු 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 ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේට යොමු වෙනවා හෙට හමු වීමේ බලාපොරොත්තුවත් ඇතුව අද දවසේ
සාකච්ඡාව නිමා කරලා ඉස්සර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට. හොඳයි අනන්ත බුද්ධාද රත්නාත්‍රේ සතුසෝ විසි මහා ගුණ බලේ පින්වත් ශ්‍රාවක සම්බදනාට සංවිධායක පින්වත් සම්බදනාට මේවා මතුවට ශ්‍රවණය කරන සම්බදනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ආශිර්වාද වේවා. මෙලව ජයගන්ට, පරලව ජයගන්ට, කෙලසුන් ජයගන්ට, සංසාරේ ජයගන්ට, ආත්මේ ජයගන්ට මේ කුසුම් උතුම් කුසල් පාරමිතා වේවා. බෝධි සම්භාර ධර්මත බෝධි සත්‍යස් බෝධිපාක්ෂික ගුණ මුදුන්පත් කරගෙන ඒ නිසා ආශිර්වාද වේවා. අවසානයේදී අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සබ්ද සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්චතු සුපත්තේ. සාදු 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 ස්වාමීන් වහන්සේ. අනේක පින් සියලු දෙනා ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලත්තකං පස්සි තුම් වන්දේ තුම් වරං සාදි පුත්තාදි ආගතං පති පාටියා සද්ධාසීලං දයාවස් බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. සුවපත් තිරුවන් සරණයි. දීර්ඝාෂර තිරුවන් සරණයි. තිරුවන් සරණයි. සාදු සාදු. හොඳයි, එහෙමනම් අපි හිතත් පුරුදු වෙලාවට හැම වෙලේම බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. හැම දිනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි.